මේ තමයි පුතේ රොසිනියම් ආවේදිකාවේ මනංකල්පිත හේවත් භූගෝලීය පිහිටීම මේකට අනුව තමයි රංගන ශිල්පීන් වේදිකාව තුල රංගනය විඤ්ඤාස ගත කරනු ලබන්නේ මේ රංග භූමියේ මේ පිහිටීම මේ බෙදීම වැදගත් වෙනවා අධ්‍යක්ෂකට රංගන ශිල්පීන්ට සහ පසුතල නිර්මාණ ශිල්පීන්ට අපි බලමු මම දැන් ඉන්නේ එක කොටස් නමයක් තියෙනවා අපි හඳුනගත්ත කොටස් නමයක් මම ඉන්නේ මැද වේදිකාවේ මැද ඊට පස්සේ මම මේ හිටගෙන ඉන්න විදිහට තමයි දකුණු වම තියෙන වේදිකාවේ මේ පුතේ මගේ දකුණ මේ වම මම රංගන ශිල්පියෙක් නම් මේ විදිහට තමයි මම වේදිකාව තුල හැසිරෙන්නේ හරි පුතේ ඊට පස්සේ දකුණ වම අඳුරගත්තා ඊට පස්සේ පහළ වේදිකාව ඉහළ වේදිකාව ඔන්න ඔය කොටස් හතර ප්‍රධානයි ඔය කොටස් හතර හඳුනගත්තට පස්සේ අපිට පුළුවන් ඊතුරු ටික ලස්සනට නම් කරන්න ඔන්න මම යනවා වේදිකාවේ මැද ඉන්නේ කොටස් ප්‍රධාන කොටස් තුන පහළ මැද ඉහළ මම යනවා මැද දකුණට මැද දකුණ වේදිකාවේ තමයි මම ඉන්නේ ඊට පස්සේ මම යනවා වේදිකාවේ මැද වමට මේ මගේ වම මේ රංගන ශිල්පියාගේ වම මම දැන් ඉන්නේ වේදිකාවේ මැද වම ඊට පස්සේ මම යනවා වේදිකාවේ පිටුපසට මේ පිටුපස මැද නැත්තම් ඉහළ මැද මම යනවා වේදිකාවේ ඉදිරිපස මැදට පැහැදිලි නේද ඊට පස්සේ මම යනවා වේදිකාවේ පහළ වම පහළ වමට ගියා ඊට පස්සේ මම යනවා වේදිකාවේ ඉහළ වමට හරිද ඊට පස්සේ මම යනවා වේදිකාවේ ඉහළ දකුණ වේදිකාවේ පහළ දකුණ මම හිතනවා ගොඩක් පැහැදිලි ඇති දුල පුතාලට මේ වේදිකාවේ කොටස් 9 නැත්තම් මනංකල්පිතේවත් භූගෝලීය පිහිටීම ඊට පස්සේ පුතේ මම මෙතන සලකුණු කරනවා මේ ඉන්නේ ප්‍රේක්ෂකයෝ මෙතනින් එහාට දිගටම ප්‍රේක්ෂක රැඳිනවා මේ කෙරවලවල් දෙකේ අන්තිම දෙන්නගේ දෘෂ්ටිපතයට හසු වන සීමාව තමයි පුතේ මම මේ ත්‍රිකෝණයකින් පෙන්වලා තියෙන්නේ මෙයාට මේ ත්‍රිකෝණය මේ දෘෂ්ටිපතය තමයි මේ දෙන්නට හරි වැදගත් හැම දෙයක්ම පේන්නේ මේ දෘෂ්ටිපතේ මේ ත්‍රිකෝණය මැද ඉඳලා රංගනය කළොත් තමයි පුතේ ඒ කියන්නේ රංග භාණ්ඩ රංග උපකරණ පසුතල සියල්ල රංගන ශිල්පී බොහෝ දොට හැකි හැම අයින්ම අපි වේදිකා ගත කළ යුත්තේ මෙන්න මේ ත්‍රිකෝණාකාර කොටසේ මේ ත්‍රිකෝණාකාර කොටස පිළිබඳව අධ්‍යක්ෂක රංගන ශිල්පී පසුතල නිර්මාණ ශිල්පී ආරංගාලෝකන ශිල්පී හරිම වැදගත් මේ ත්‍රිකෝණය පිළිබඳ දැනුවත් ඉතින් දූපත ඔයාලට මේ භූගෝලීය පිළිටීම මනංකල්පිත පිළිටීම වේදිකාව තුළ ඉරි ගහලා නැහැ. ඔයගලන්ටත් තියෙනවා කෙටි නාට්‍යයක් කරන්න. ඒක පන්ති කාමරයක් වෙන්න පුළුවන්. විභාගෙදි ප්‍රධාන හෝල් එකේ ප්‍රධාන ශාලාව දුන්නොත් එහෙම ස්ටේජ් එක හම්බ වෙන්න පුළුවන්. එතනදී මෙන්න මේ සංකල්පය හිතේ තියාගෙන තමයි ඕගොල්ලෝ පසුතල නිර්මාණ රංග උපකරණ රංග භාණ්ඩ වේදිකා ගත කර යුත්තේ සහ නළුනිය විඤ්ඤාස ගත කළ යුත්තේ කියනක මතක තියාගෙන මේ විදිහ මතක තියාගෙන විභාගෙට ප්‍රැක්ටිකල් එකේදී ප්‍රායෝගිකව කරන්න ඒ වගේම තමයි මෙන්න මේ කොටස 9 තමයි ඔයගලන්ට අඳින්න આવොත් ඇඳලා නම් කරන්න එන්නේ